Welcome to my YouTube channel, Mr. Kevin Stories. Hello guys, ithi yalone mangada mage aluth video ekin walath ekka beda ganna yanne. Kohomada walage OS ekak Windows 10, Windows 11 hari widiyata activate karaganne. Kisima third party application ekak use nokara. Ithin ekata karanna thiyenne podima podi dewal tika. Ehena api wedi katha nokara video ekata yamu. යාලුවනේ Windows 10 Windows 11 ඔයාලගේ OS එකත් activate කරගන්න බැරි වුණාම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ activate Windows watermark. ඊට අමතරව අපිට තව Windows වල තියෙන features enable වෙන්න. ඉතින් ඒ වගේ තව ගැටලු වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔයාගේ Windows එකත් active කරගන්න මුලින්ම ඔයා මේ විදියට task bar එකේ type කරලා search කරගන්න Windows powershell කියලා. ඊට පස්සේ මේ විදියට මේ application එක උඩ right click ඔබලා run as administrator දෙන්න. ඉතින් අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Wi-Fi හරහා හරි මුලින්ම ඔයාගේ PC එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින් කනෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන මේ විදියට සිම්පල් වලින් ටයිප් කරගන්න. ඊට පස්සේ එන්ටර් කී ප්‍රෙස් කරන්න. ඉතින් යාළුවනේ ආඩ මේ වගේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙතන මේ චෙක් ඇක්ටිවේෂන් ස්ටේටස් බලන්න. කීබෝඩ් එකේ නම්බර් 6 ප්‍රෙස් කරන්න. මේ හරහා ඔයාලට Windows වල ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බැක් වෙන්න එන්ටර් කී ප්‍රෙස් කරන්න. දැන් අපි Windows ඇක්ටිව් කරගමු. ඒකට ඔයා කීබෝඩ් එකේ නම්බර් 1 ප්‍රෙස් කරන්න. යාළුවනේ දින්ද Windows 10 permanently activated වෙලා තියෙන්නේ. ඉතින් මේ හරහා Windows 11 උනත් ඇක්ටිවේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා කීබෝඩ් එකේ බිංදුව ප්‍රෙස් කරලා බැක් වෙන්න. ඊට පස්සේ exit වෙන්න නැවතත් බිංදුව ප්‍රෙස් කරලා මෙතන දා exit type කරලා enter දෙන්න. ඉතින් final step එක විදියට කරන්න තියෙන්නේ දැන් ඔයාගේ device එක restart කරන්න. ඉතින් මේ විදියට restart කරගත්තට පස්සේ ඔයා මෙතන task bar එකේ search කරගන්න settings කියලා. ඊට පස්සේ settings open කරගෙන අප්ඩේට් ඇන් සිකියුරිටි සිලෙක්ට් කරලා ඇක්ටිවේෂන් ක්ලික් කරන්න. යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී Windows ඇක්ටිවේෂන් එක හරියටම වෙලා තියෙනවා. ඉතින් දැන් Windows 10, Windows 11 වල තියෙන හැම ෆීචර්ස් එකම එනේබල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි Windows watermark එක රිමූව් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ ස්ටෙප් ටික පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් කරා නම් ඔයාලට කිසිම third party application එකක් නැතුව පහසුවෙන්ම CMD යූස් කරලා කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ ඉවරයි. මේ වගේ වටිනා වීඩියෝස් නැරඹීමට කැමති නම් Mr. Kevin YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ Mr. Kevin Stories.